ඒක දැක්කාම හිතාගන්න අමාරුයි මේක මේ මැණික්ද කියන එකත්. මොකද ඉතින් මැණික් ගැන කතා කරද්දී මොනවාද මේ මලුක්කන් කියන්නේ? මලුක්කන් වලට මිලක් හැදෙන්නේ කොහොමද? මලුක්කන් අඳුරගන්නේ කොහොමද? ඇත්තටම මොකද මේ මලුක්කන් කියන්නේ? අද මේ වීඩියෝ එකෙන් අපි හැම දෙයක්ම මලුක්කන් කියන මැණික් වර්ගය ගැන කතා කරමු. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්න පූර ජෙම්ස් අපේ YouTube channel එකට. ඉතින් මේනකොට මේ මම ඉන්නේ මේ රත්නපුර අපේ ගෙදර. අර මම කලින් කිව්වා වගේම දවස් 45 ගම්වතුනට අපි ලං වෙනවා කියලා හිතුවා. මේ වෙනකොට කළුගඟ. කළුගඟ කියන්නේ රත්නපුරේ මැණික් සෑහෙන ප්‍රමාණයක් බෙදෙන ගඟක්. ඒ කියන්නේ මුළු රත්නපුරේටම මැණික් සෑහෙන ප්‍රමාණයක් බෙදා හරින ගඟක් කළුගඟ කියන්නේ. බොහොම පින්වන්ත ගඟක්. ඉතින් සමහරක් කාලවලට මේ කළුගඟට හිතුනහම අවුරුද්දට පාරක් දෙපාරක් අපි ළඟට ඇවිල් හැන්න එනවා. සමහරකට මේ මැණිකුත් අරගෙන. ඉතින් මේ වෙනකොට සාමාන්‍ය දවස් 45 කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් 13-14 පස්සේ දවස් 45ක් ගියාම ගම් වතුරක් එනවා කියලා. ඉතින් ඒක හැම අවුරුද්දකම මුළු ටවුන් එක පිරෙන්නම ආවත් නැතත් පොඩ්ඩක් හරි ඇවිල්ලා ගඟ අපිව බලලා යන්න රත්නපුරේ මිනිස්සුන්ව බලලා යන්න අවතක් කරන්න. ඉතින් මේ කාලේ සෑහෙන වැස්සක් වටේ වහිනවා වටෙම්ම. ඉතින් ඒත් එක්කම මට කතා කරන්න ඕනේ උනේ මං අතේ තියෙනවා මේ අද මේ මේක මේ ඔයගොල්ලෝ දන්නවා මේක දැක්කහම මොකද්ද කියලා මේ පුෂ්පරාගයක්. අපි ඉතින් මේක ගැන චුට්ටක් පස්සේ කතා කරමු. අද කතා කරන්න හදන්නේ පුෂ්පරාග වර්ගයේ ගලක් ගැන. මොකද සමහරක් කරලාට ඕගොල්ලෝ ඒ වගේ ගලක් දැක්කහම අපි වුණත් ওই මැණික් ගැන දන්නේ නැති පොඩි කාලේ අපිට හිතා ගන්න බෑ මේ විදිහේ මැණික් තියෙනවද කියලා. මොකද ඒක දැක්කහම හිතා ගන්න අමාරුයි මේක මේ මැණික්ද කියන එකත්. මොකද ඒකේ ඒ පෙනුම මැණික් නොවන ගාන්ටම තමයි කියන්නේ. ඉතින් අපි ඒ කියන්නේ ඇත්තට මේක මැණික්. නමුත් මැණික් වල ගොඩක් ප්‍රශ්න තියෙන මැණික් ගලක් කියලා කිව්වොත් හරි. මැණික් වල ගොඩක් අර අපි කියනවා අර දෝෂ පළුදු මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙන මැණික් වලට අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ මලුක්කන් කියන නමෙන්. ඉතින් සමහරක් වෙලාවට මේ මලුක්කන් නිල් මලුක්කන්, පුෂ්පරාග මලුක්කන් මේ වගේ රතු මලුක්කන් එක එක විදිහට මැණික් වලට පිහිටනවා. ඉතින් සමහරක් කාලවලට සමහර මලුක්කන් දැක්කහම ඒ කියන්නේ මේ ගොඩක් දෝෂ පළුදු තියෙන ගල් වලට තමයි අපි මලුක්කන් කියලා සාමාන්‍ය පොදුවේ හඳුන්වන්නේ. ඉතින් සමහරක් කාලවලට අපි මේ වගේ මැණික් දැක්කහම අපිට හිතා ගන්නත් බෑ මේක මැණික්ද කියලා. මැණික් ගැන නොදන්න කෙනෙකුට නම් විශේෂයෙන්ම. ඉතින් අන්න ඒකයි මට ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට මේක පෙන්නන්න ඕනේ. නමුත් මේක මැණික් උනත් සාමාන්‍ය ඕගොල්ලෝ දන්නවා මැණික් ගලක් වුණාම දැන් මම ඕගොල්ලන්ට පෙන්නේ මේ පුෂ්පරාගේ. ඉතින් මැණික් ගලක් වුණාම මේක තියෙන්න ඕනේ අපි කියන්නේ වතුරු බින්දුව වගේ කියලා. ඉතින් වතුරු බින්දුව වගේ ඒ කියන්නේ සෑහෙන ලොකු ක්ලැරිටි එකකින්. ඒ කියන්නේ ඇතුළ සාමාන්‍යයෙන් අර තනිකරම විනිවිද පේන්නට තිබුණොත් නමුත් එහෙම ගල් හම් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි කරන්නේ කොහොම හරි දෝෂ බලුද්දක් තිබිලා තමයි අපිට ගල් ගොඩක් වෙලාවට මේ සබහදාමෙන් හම් වෙන්නේ. නමුත් අපි කරන්නේ ඒක අරගෙන අපි දන්නවා කට් එකක් දාන්න කලින් ගල පුළුවන් තරම් පිරිසිදු කරනවා කියලා. ඉතින් අපි ගිය වීඩියෝ එකෙන් කතා කළා මේ අයි ක්ලීන් සහ ලූප් ක්ලීන් එක ගැන සහ ඉතින් අන්න ඒ විදිහට අපි පුළුවන් තරම් try කරනවා ලූප් ක්ලීන් එකට ගලක් හදාගන්න. මොකද ක්ලැරිටි එක ඒ ක්ලීන් ගතිය වැඩි වෙන තරමට ගලකට ඕනිම වෙනදපලකදී හම් වෙන මිල සෑහෙන වැඩි නිසා. ඉතින් අපි මේ අයි ක්ලීන් සහ ලූප් ක්ලීන් සහ මේ ලූප් එකෙන් ලූප් එක කියන්නේ මොකක්ද, ලූප් එකෙන් කොහොමද මැණිකක් බලන්නේ කියන එක ගැන අපි වීඩියෝ එකක් කළා. ඉතින් ඒක බලන්න මේ මගේ channel එකේ තියෙනවා. ඉතින් ওই ලූප් එක ගැන සියලුම විස්තර. ඉතින් මට අද විශේෂයෙන්ම කතා කරන්නේ මෙන්න මේ මලුක්කන් ගැන. ඉතින් මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් මලුක්කමක් තව චුට්ටකින්. ඉතින් ওই මලුක්කන් ගැන කතා කරන්න මම ඕගොල්ලන්ට කලින් කිව්වා සාමාන්‍යයෙන් මේ වගේ දේවල් අපිට ලිඳක් කපද්දි, ටොයිලට් වලක් කපද්දි, ගෙබලක් කපද්දි වුණත් හම් වෙන්නට පුළුවන්. සහ හම් වුණාම ඇත්තටම අපිත් ওই මැණික් ගැන නොදන්න කාලේ පොඩි කාලේ තාත්තෙන් අහනවා මේ ගිහලා තාත්තේ මේක මැණික්ද? ඒ කියන්නේ අපිටත් හිතාගන්න බෑ මැණික් ගලක් කියවහම සාමාන්‍ය ලස්සන පාටක්නේ ඉස්සෙල්ලම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේක අතර ගත්තාම මැණික් ගල නම් බොහොම ලස්සනට දැනෙනවා. නමුත් ඔය මලුක්කන් කියන එක චුට්ටක් එහෙම දැනෙනවා අඩුයි. නමුත් මේ මලුක්කන් ගන්න බයස්ලා ඒ කියන්නේ ලෝකල් බයස්ලා ලංකාවේ හරි විශේෂයෙන්ම වෙනමම ඉන්නවා. විශේෂයෙන්ම මම දන්න විදිහට මේ මලුක්කන් කොලිටි එක ගන්නවා ගොඩක් ඔය ඉන්දියන් කට්ටිය, පකිස්තාන් කට්ටිය, ඉන්දුනීෂියානු කට්ටිය මෙන්න මේගොල්ලෝ පොඩ්ඩක් ඔය මලුක්කන් කොලිටි එකට බහිනවා වැඩි. මොකද මේ මේක පොඩ්ඩක් affordable. මොකද අපි අර ප්‍රීමියම් ජෙම් ස්ටෝන් එකක් ඒ කියන්නේ දෝෂ පළුදු නැති බොහොම ලස්සන ක්ලැරිටි එකක් තියෙන හොඳ පාටක් තියෙන ගලක මිල කියන්නේ
ඉතාම අධිකයි. නමුත් මේ මලුක්කං වල ඒ කලරිටි එක අඩු නිසා විශේෂයෙන්ම ඒ කියන්නේ දෝෂ වර්ග සෑහෙන තියෙන නිසා ඒ මලුක්කං වල මිල ටිකක් affordable මිලදී ගැනීම හැකියාව තියෙනවා. නමුත් gem stone එක කපලා වැඩ කරලා බලද්දී ඒකේ ලස්සන කියන එක සෑහෙන අඩුයි. නමුත් ඒක affordable. ඒ කියන්නේ දැරිය හැකි මුදලකට අපිට මිලදී ගැනීමට පුළුවන්. සහ ඉතින් ඔන්න ඔය හේතුව නිසා මේ මලුක්කං වලටත් වෙළඳපළක් නැත්තේ නැහැ. වෙළඳපළක් තියෙනවා. නමුත් අනික් ඔය පිරිසිදු මැණික් එක ගත්තාම මලුක්කං කියන්නේ මිල අඩුයි. පිරිසිදු කලකට වඩා සෑහෙන මිල අඩුයි. සාමාන්‍යයෙන් මම දැන් ඔයගොල්ලෝ පෙන්නන්නම් මේ මලුක්කමක් ගැන. විශේෂයෙන්ම දැන් මම පෙන්නන්න හදන්නේ පුෂ්පරාග මලුක්කම. ඉතින් ඔයගොල්ලෝ දැන් දකින්නේ පුෂ්පරාග මලුක්කමක්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක සාමාන්‍යයෙන් මැණික් ගලක් කියලා දැක්කොත් ඔයගොල්ලන්ට අඳුර ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ පාටත් නිකන් ලාවට වගේ තියෙන. ඇත්තටම සාමාන්‍යයෙන් කහ පාටක් නැති තරම් වගේත් කියලා පේනවා. නමුත් සමහර තැන්වල ඔගොල්ලෝ පේනවා ඇති මේක කහ පාටක් තියෙනවා. නමුත් අර මම ඒකයි කිව්වේ දෝෂ පළදු සහ මේ ඇතුලේ පුපුරලා වගේ තියෙන ගතිය හැම තැනම තියෙන ගල්වලට මැණික් වලට තමයි අපි සාමාන්‍යයෙන් පොදුවේ මේ මලුක්කම් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ මේක බලනවා ඇති, ඔගොල්ලෝ පේනවා ඇති මේක බලද්දි විශේෂයෙන්ම මේක මැණික් ගලක් විදිහට මේ විදිහට උඩට ඉරලීට අල්ලලා බැලුවත් පේන්නේ නැහැ. නමුත් මේකේ තාක්ෂණය දන්න කෙනාට, මේ මලුක්කම් බිස්නස් එක දන්න කෙනාට මේ විදිහට උඩට අල්ලලා බැලුවාම එයාට සමහරක් වෙලාවට මේ මලුක්කම ඇතුලේ පවා තියෙන්න පුළුවන් සාමාන්‍යයෙන් පොඩි පොඩි ගල් කැලි. ඉතින් විශේෂයෙන්ම දැන් ඕගොල්ලෝ පේනවා මේක මෙහෙම බලපුවාම අර හැම තැනම එක විදිහට මලුක්කමටම ගිහිල්ලා නැහැ. නමුත් සමහර තැන්වල පොඩි පොඩි ගල් කැලි, ඒ කියන්නේ පුෂ්පරාග ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ මලුක්කම් බිස්නස් එක කරන ඒ පාටිස් වෙනම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ සමහරක් වෙලාවට මේ රෆ් ස්ටෝන් එක මේ රළු මැණික් ගල මේ විදිහට කෙලින්ම විකුණලා දානවා. එහෙම නැත්නම් සමහරක් වෙලාවට සමහර කට්ටිය කරන්නේ මේක මේ ඇතුලේ තියෙන ගල් මේ ගල ඉරලා කපලා මේකේ ඇතුලේ ඒ විදිහට හැංගිලා තියෙන ගල් එළියට ගන්න ට්‍රයි කරනවා. ඒ කියන්නේ ඒ ගල් ටික වෙනම කපලා අරගෙන ඒවා හදා ගන්න බලනවා. ඉතින් මේ වගේ ක්වලිටි ගල් ගන්න ඔය මගේ කරන මේ බිස්නස් එක කරන මගේ හොඳ යාළුවෙක් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා සමහරක් වෙලාවට මේ වගේ ගලක් අරගෙන ඉරලා බරලා කපබලා බලපුවාම අපිට මේ මතු පිටින් පේනට වඩා සමහරක් වෙලාවට ඇතුලේ හොඳ ගලක් දෙකක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ ලොකු ලාභයක් උපයනවා කියලා කියනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ ගලක් සාමාන්‍යයෙන් රත්පුරේ ඇතුලේ මේ ගලට වගේ අපි මිලක් කතා කරොත් සාමාන්‍ය මේක ලක්ෂ දෙකක් දෙකහමාරක් විතර වගේ යනවා. නමුත් මේ කාලේ නම් විශේෂයෙන්ම මේ මලුක්කම් බිස්නස් එකට එච්චර හොඳ කාලයක් නෙමෙයි. මොකද මේක මේ කාලේ ඊට වඩා ටිකක් අඩුවෙන් තමයි රත්නපුර මාකට් එකේදී යන්නේ. විශේෂයෙන් මේකට හේතුව මේ දවස්වල සාමාන්‍ය මේ ජෙම් බිස්නස් එකේ සෑහෙන ලොකු ඩ්‍රොප් එකක් විශේෂයෙන්ම රත්නපුරේ දැනෙන ඩ්‍රොප් එකක් තියෙන නිසා. ඉතින් මෙන්න මේක තමයි මට ඕගොල්ලන්ට පෙන්නලා අදහසක් දෙන්න ඕනේ. මේක අපි සාමාන්‍යයෙන් පොදුවේ මේක හඳුන්වන්නේ පුෂ්පරාග මලුක්කමක් කියලා. ඒ වගේම සමහරක් වෙලාවට මේකේ වගේ මේ තැනින් තැන මේ වගේ කෑලි තියෙන්නට පුළුවන්. ඉතින් මේ බිස්නස් එක කරන අය ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් ඒ වගේම මේක ඇවිල්ලා මේ නිල් මලුක්කමක්. ඇත්තටම මේක නම් මලුක්කමක් කියනටත් වඩා පොඩක් කොට්ටරේටම වගේ ලං වෙලා කියලා කිව්වොත් හරි පාටක් තිබුණාට ඇතුලේ ගන්න හැම කිසිම දෙයක් නැති තරම්. ඉතින් ඕගොල්ලෝ මේ දකින්නේ මේ වගේම කොට්ටර වගේ ගලක් කට් ඇන් පොලිෂ් කරාම තියෙන විදිහ. ඒක මේ විදිහට මේ කට් ඇන් පොලිෂ් කරාට පස්සේ ඕගොල්ලන්ට දැක ගන්න තියෙන විදිහ. නමුත් ඕගොල්ලන්ට පේනවා ඇති සාමාන්‍යයෙන් හොඳ ක්ලැරිටි එකක් තියෙන ගලක් කට් ඇන් පොලිෂ් කරාම කොච්චර ලස්සනද සහ මේකේ ඒ වගේ ලස්සන ලබා ගන්නට බෑ. මොකද මේක කොට්ටරයක්, එහෙම නැත්නම් මලුක්කමක්. මේ මලුක්කමෙන් එනුත් එහාට ගිහිල්ලා කොට්ටරයකටම ළඟා වෙලා තියෙන නිසා. ඉතින් ඒ වගේම ඕගොල්ලෝ මේ දකින්නේ රතු මලුක්කමක් කට් ඇන් පොලිෂ් කරලා වැඩ කරලා මුද්දට අල්ලලා තියෙන අවස්ථාවක්. ඉතින් මේකේ ඕගොල්ලෝ පේනවා ඇති අර ලස්සන ලස්ට එකක් අපිට දැක ගන්නට හම්බ වෙන්නේ නැහැ ගලේ. නමුත් මේක රූබ එකක්. මොකද මේක මලුක්කමක් හින්දා ඇතුලේ දෝෂ තියෙනවා, පළදු තියෙනවා සහ මේ ප්‍රශ්න ඔක්කොම එක තමයි හිතන්නේ නැතුව කට් ඇන් පොලිෂ් කරලා තියෙන්නේ. ඉතින් මේ ඒ මලුක්කම් රතු මලුක්කමක් මේ විදිහට කට් ඇන් පොලිෂ් කරලා මුද්දකට අල්ලලා තියෙන අවස්ථාවක්. ඉතින් මේ ඔයගොල්ලෝ තව දකින්නේ ඒ ක්වලිටියෙම ගලක්. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති සමහරක් කාලවලට මේවා දැක්කහම මැණික් කියලා හඳුනගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් මේවා කෝටි ගානක වටිනාකමකට නොගියත් සාමාන්‍යයෙන් තමන්ගේ අතට ගානක් ගන්නට පුළුවන් තමන්ට මේ වගේ දෙයක් හම්බුනොත් කියන එක අමතක කරන්න එපා. විශේෂයෙන් මේ නිසාම මම අද මේ වීඩියෝ එක කළේ මේ මලුක්කම් ක්වලිටි එක ගැන. ඉතින් විශේෂයෙන්ම මට මෙන්න මේ මලුක්කම් ගැන අද ඔයගොල්ලන්ට කතා කරන්න ඕනේ වුණා. ඉතින් අනිවාර්යෙන් පූර්ව ජේම්ස් අපේ YouTube channel එක subscribe කරන්න. මේ වෙනකොට අපි මේ රත්නපුරේ
අපේ මැනික් පතල් කරනම අපේ බාසුන් හැල එක්කම එකතු වෙලා හදපු ලස්සන මියසික් වීඩියෝ එකක් තියෙනවා මේ මං ඔයගොල්ලන්ට හැමදාම කියනවාගේම මෑත කාලේ ඉස්සර ඉඳලම ශ්‍රී ලංකාව කියන නම ලෝකෙට ගෙනියපු දෙයක් තමයි මැනික් කියන්නේ. ඉතින් ඒ වගේම පහුගිය කාලේ මේ වර්තමානයේට වඩා පහුගිය කාලේ පහුගිය දශක දෙක තුන ඇතුලේ ලංකාව කියන නම ලෝකෙට අරගෙන ගිය තව දෙයක් තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කිව්වහම ඔබ මම අප ඇතුළේ සෑහෙන පිරිසක් බොහොම ආසාවෙන් ආදරෙන් ක්‍රිකට් කියන ක්‍රීඩාව ප්ලේ කරනවා, ක්‍රිකට් බලනවා. ඉතින් මම මේත් එක්කම ක්‍රිකට් channel එකක් කරනවා, මගේ පරණම channel එක. ඉතින් ඒ හේතුවෙන් නිසාම ගොඩක් ක්‍රිකට් වලට ආදරය කරන කට්ටියත් මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ හැම රසිකයෙක් වෙනුවෙන්ම මේ පාර World Cup එක වෙනුවෙන් අපි මේ රත්නපුරේ ඉඳලා බොහොම සිම්පල් සරල cover song එකක් ක්‍රිකට් ආදරය ක්‍රිකට් වලට ආදරය කරන රසිකයන් වෙනුවෙන් හදලා තියෙනවා ලංකාවේ. ඉතින් ඒක අනිවාර්යෙන් තව දවස් දෙකක් තුනක් වගේ යනකොට අපි මේ channel එකෙන්ම එළි දක්වන්න බලාපොරොත්තු වෙන්නවා. ඉතින් ඒකත් හොඳ නම් ඒකත් අනිවාර්යෙන් ක්‍රිකට් වලට ආදරය කරන ඕගොල්ලොන්ගේ මිතුරන් අතරේ share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් අපි ගිහින් එන්න බුත්සරණයි.